මික්ස් බ්‍රීඩ් සම්බන්ධව වීඩියෝ එකක් කරන්නයි කියලා. ඉතින් මික්ස් බ්‍රීඩ් ඩොග්ල සම්බන්ධව වීඩියෝ එකක් තමයි ඉතින් අපි අද කරන්නේ. ඔයාලා වීඩියෝ එක අවසන් වෙනකන් රැඳිලා ඉන්න. රැඳිලා හිටියයින් පස්සේ ඔයාලට දැනගන්න පුළුවන් මේ මික්ස් බ්‍රීඩ් කියන්නේ මොන වගේ වර්ගයක්ද, මික්ස් බ්‍රීඩ් එකක් හැදෙන්නේ කොහොමද, ඒ සියල්ලම ඔයාලට නිවැරදිව කියලා දෙනවා අපි. ඉතින් යාළුවනේ මේ මික්ස් බ්‍රීඩ් සුනක වර්ග 10ක් සම්බන්ධව වීඩියෝ එකක් අපි ඉදිරියේදී ඔයාලට අරගෙන එනවා. මික්ස් බ්‍රීඩ් සුනක වර්ග 10ක් හඳුන්වලා දෙන වීඩියෝ එකක් ඔයාලට අරගෙන එනවා මේ වීඩියෝ එකෙන් පස්සේ. ඉතින් අපි යාළුවනේ නම් වීඩියෝ එකට ගිහිල්ලා බලමු. මික්ස් බ්‍රීඩ් එකක් කියන්නේ මොකක්ද කියලා, මේ මික්ස් බ්‍රීඩ් එකක් හැදෙන්නේ කොහොමද, මේ සියල්ලම මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් ඔයාලට. යාළුවනේ මේ සුනකයන්ට මික්ස් බ්‍රීඩ් සුනකයන්ට මුට් යන නාමයෙන් හඳුන්වනවා. මුට් යන නාමයෙන් හඳුන්වන්නේ යාළුවනේ දෙමව්පියන් දෙදෙනාම, සුනක දෙමව්පියන් දෙදෙනාම ලියාපදිංචි වෙච්ච නැති සුනකයන්ගේ පැටවුන්ට තමයි මෙන්න මේ මුට් කියන නාමයෙන් හඳුන්වන්නේ. මෙන්න මේ මික්ස් බ්‍රීඩ් එකක් කියන්නේ යාළුවනේ මෙන්න මේ වගේ සුනකයින්ට තමයි. ලියාපදිංචි නොවෙච්ච බ්‍රීඩ් එකක් නම් යාළුවනේ අනිවාර්යෙන්ම මික්ස් බ්‍රීඩ් හැටියට තමයි හඳුන්වන්නේ. ඒ වගේම යාළුවනේ මෙන්න මේ සුනකයෝ හැදෙන්නේ යාළුවනේ මික්ස් බ්‍රීඩ් එකක් හැදෙන්නේ ඔයාලට මම තේරුම් ගන්න කියන්නම්. ජර්මන් ෂෙපර්ඩ් සුනකයෙකුයි ගෝල්ඩන් රොට්වයිලර් සුනකයෙකුයි එකතු කරලා පැටියෙක් හැදුවොතින් යාළුවනේ, පැටියෙක් ලබා ගත්තොතින් යාළුවනේ එන්නේ මික්ස් බ්‍රීඩ් එකක් හැඩියට තමයි හඳුන්වන්නේ. එන්නේ වගේ දෙයකට තමයි මෙන්න මේ මික්ස් බ්‍රීඩ් එකක් කියන්නේ. මික්ස් බ්‍රීඩ් සුනකයින්ට පෙළපැතක් නැහැ යාළුවනේ. ඔවුන් හඳුන්වන්නේ අහඹු සංසර්ගයේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ සුනකයන් හඳුන්වන්නේ. මික්ස් බ්‍රීඩ්ලට යාළුවනේ පෙළපැතක් නැහැ, ඒ හින්දා තමයි මික්ස් බ්‍රීඩ් කියලා කියන්නේ. ඒ වුණාට යාළුවනේ මෙන්න මේ මික්ස් බ්‍රීඩ් කියන සුනකයන්ටත් සෑහෙන ඉල්ලුමක් තියෙනවා. ඔයාලට මික්ස් බ්‍රීඩ් එකක් මිලදී ගන්න උනත් පුළුවන්. ජර්මන් ෂෙපර්ඩ් ගෝල්ඩන් රොට්වයිලර් වගේ සුනකයින් දෙන්නෙක් ගෙන් ඇටියෙක් හොඳ බ්‍රීඩ් එකක් එහෙම වුණොතින් එන්නේ වගේ බ්‍රීඩ් එකට හොඳ ඉල්ලුමක් තියෙනවා. එහෙම බ්‍රීඩ් වලට තමයි යාළුවනේ මික්ස් බ්‍රීඩ් කියලා කියන්නේ. යාළුවන්ට මම තවත් ලේසි වෙන්නම තේරුම් ගන්න කියන්නම් මෙන්න මේ මික්ස් බ්‍රීඩ් එකක් කියන්නේ මොකක්ද කියලා. යාළුවනේ ඔයාලා ගෙදර ඉන්නවයි කියලා කියමු. හිතන්න මේ සිංහල අවුට් සුනකේ වල සුනකේකුයි හොඳ ඔයාලා කියන ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ හොඳ සුනකේ ඒ සුනකේයි අර වල සුනකේයි දෙන්න ගෙන් ඇදෙන පැටව් දෙමුහුන් වෙනවා. දෙමුහුන් තමයි කියලා කියන්නේ සිංහලෙන් කියවතින් දෙමුහුන් කියලා කියන්නේ. මික්ස් බ්‍රීඩ් එකක් කියන්නේ අන්නේ වගේ දේවල් වලට තමයි තින්යාලුවනේ මික්ස් බ්‍රීඩ් එකක් කියන්නේ ඔන්න ඔය වගේ දේවල් වලට තමයි, ඔය වගේ පැටවුට තමයි මික්ස් බ්‍රීඩ්ලයි කියලා කියන්නේ. තින්යාලුවනේ වීඩියෝ එක අදට අවසానයි. ඔයාලා මේ වීඩියෝ එක කැමති නම් ලයික් කරන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම යාළුවනේ අපේ channel එකට අලුත් අය නම් channel එක අනිවාර්යයෙන්ම subscribe කරලා bell icon එක press කරලා අපේ channel එකත් එක්ක දිගටම රැඳී ඉන්න. යාළුවනේ සුබ දවසක් ඔයාලට.